සුබදසකල පිළිගන්න ඉතින් හැමදෙනෙක් කොහොමද ඉතින් පහඳුල්ගේ YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මේ වීඩියෝ දිහා මම ඔයාලට කතා කරන්නේ ඔයාලගේ PC එකට යන light bill කොහොමද calculate කරලා ඔයාම තනියෙන් ගණනය කරලා හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ මම කියලා දෙන්නේ ඉතින් මොකද ඔයකොල්ලෝ මේ වීඩියෝ දන්නවා ගොඩක් කට්ටිය එක එක ජටි පහ apply use කරන උදාහරණ කීයට 80 plus පහ apply use කරන 80 plus normal නියම use කරන සහ normal 750 watt 500 watt වගේ ටිකක් අයිකේ පැහැටි පහ apply use කරනවා. ඉතින් ගොඩක් කට්ටිය ප්‍රශ්න තමයි මේ වගේ පහ apply use කරාම ගෙදරට කොයි වගේ බිලක් එනවද කියලා. හදිනම් බලාගන්නේ වන්ට කැල්කියුලේට් කරලා හදාගන්නේ කොහොමද ගන්නේ කියලා හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අ සම්පූර්ණ වීඩියෝ කියලා දෙන්නේ කොහොමද මේ කැල්කියුලේට් කරලා හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක යන දේ කලින් දැන් මතක් කරනවා ඔයාලා තමයි YouTube channel එක බලන්නේ අලුතෙන් නම් දැන් මේ subscribe කරලා එකතු වෙනවා මතක් කරන්න එපා. ඉතින් ඕගොල්ලන්ට පවර් සප්ලයි එක ගැන කියලා දෙන්නේ මම මුලින්ම පවර් සප්ලයි එක කොහොමද මේක බලන්නේ කියලා. ඉතින් ඔයකොල්ලෝ පේනදි පවර් සප්ලයි එක ගත්තට පස්සේ බැලුව බැලමිට මෙන්න මේ පැත්තේ තියෙන අකුරු සෙට් එක. පේනවද ඉතින් ඔයකොල්ලන්ට මේ මේ පැත්තේ තියෙන මේ මම එක පොඩ්ඩක් පැහැදිලි කරලා පෙන්නන්න. හරි. ඔයගොල්ලෝ පේනවද? මේක තියෙනවා EC AC input කියලා. ඊට පස්සේ මේක තියෙනවා වෝඩ් 200 240 තරම් කරන්ට් එක එන්නේ කියලා. ඒකෙන් මෙතන තියෙනවා වෝඩ් 300යි මැක්ස් කියලා. ඔයාලා දන්නවද මේ පවර් සප්ලයි එකේ උඩරිම ගන්න පුළුවන් වෝඩ් ගන්න වෝඩ් 300ක් තමයි මේ ගන්න පුළුවන්. හැබැයි අපි මේ වෝඩ් 300ම සාමාන්‍ය මේ වගේ normal Chinese පවර් සප්ලයි වලින් ගන්නෙ නැහැ. ඒකට හේතුව තමයි මේක ගලද මේ පවර් සප්ලයි එක පිච්චෙනවා. මේ Chinese ඒවනේ. ඉතින් සාමාන්‍ය 80 plus වගේ එකකට ගියොත් එහෙනම් අපිට පුළුවන් හොඳ කාර්යක්ෂමතාවයෙන් මේකේ වෝඩ් 300 මිලීට ගන්න. ඒත් මේකෙන් මේ වගේ දෙයක් කරන්න බැ. සාමාන්‍ය මේ වගේ උපුල උඩරිම වෝඩ් 200 30ක් වගේ තමයි මේ වගේ සාමාන්‍ය මේ වගේ වෝට් 30ක 230ක් වගේ තමයි උඩරිම ගන්න ඉතින්. ඉතින් ඒ කෙසේ වෙතත් අපි ගාන හදනකොට සම්පූර්ණ මේ වෝට් 300 කියලා මේ වෝට් 300 කියන එකේ පැහැදිලි තේරුම තමයි ඔයාලා මේ පවර් සප්ලයි එක පැයක් වැඩ කරාම ඔයාට වෝට් 300 කෙනෝ කියලා තමයි මේ වෝට් 300 කියන එක කියවෙන්නේ. ඔයාලා දන්නවා සාමාන්‍ය ෂූට් එකක් තියෙනවා W කියන එකනේ. ජවය සමානයි වෝල්ටේජ් එක एम्पियर गान गुण कीम एम्पियर हवर्स गुण कीम मेकिंग गुण कर हमें सूत्र तीन इतकोट एक दम पास वाले मेन पेय गान होया गान लेकिन सामान्य मेके संपूर्ण आउटपुट की तन को एम्पियर हकी तीन एम्पियर विस्साई हतलिहाई हतलिया विस्सा हतलिहाई हतलिहाई पनाहाई सताई एम्पियर हटाई एम्पियर हटाक वोट एम्पियर हटाक गाते हैं पैकेट एम्पियर हटा गाने वाले गाते वोट तुम सी गाने बोलो कहते मैं किए थी मिचर गाने मैंने भी कहते हैं सामान चाइनीज पाप पाप लाइन ये वाले दाना हमने 80 प्लस वगैरह गाते मैं किए ना गाने गाने बोलूँगा इतनी मैम पाप लगे मैं वोट कहते हैं बीमा टाइम बोलने का पहले मेडिया किया देना ඉතින් දැන් මේකේ වෝට් 300 කියලා ගත්තානේ. ඉතින් ගත්තට පස්සේ දැන් මේ ගාන හදන්නේ මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ හිතන්නකො ඔයාලට පැයකට කියන්නේ එක පැයකට යනවනා වෝට් 300ක් පැය දෙකකට යනවා කීයද? 300 වගේ දෙගුණය. සාමාන්‍යයෙන් වෝට් 300 එකට ඉතින් ඔයාලේ මොනිටරේ තියෙනවනේ. තාම මොනිටරේ නැච්ච ලොකු ගණන් මොනිටර කොහොමද තනේ වෝට් 35 40 කේ රේ කැච්චර ගණන් ගන්න තරම් දෙන්නේ. සාමාන්‍ය गान आता नहीं मेहमे अरे तीन हम मट पास से पहले देख रहे वोट किया गया तो वोट मेरे का देखेंगे गुना करा से वोट हाई सी या क्या ना सामान नहीं तो वोट मेरे के पास अप्लाई कर दिया वाला दवा से बड़ा करने मशीन नहीं तो मुझे क्या नहीं उन्हें मेरे का पहले वोट देंगे दे मट पास से पहले देख पड़े करो वोट हाई सी या क्या ना दवा से कट गया नहीं सामान दवा से कट पहले देख पड़े करो वोट हाई सी या क्या ना मेरे वागे दवा तिहा සාමාන්‍ය මාසෙක කාල මේ බිල හදන්නේ නැවෙන්නේ. ඒතකොට දවස් 30ක් ගතොත් එීම 6 වරත් 18. ඒකට ඔයාලට එන්නේ මෙන්න මෙහෙම වගේ උත්තරයක් එනවා. වොට් 18000. වොට් 18000 කියලා ගාන හදන්න බෑ. ඉතින් ඔයාලට මේක බෙදන්න වෙනවා. සාමාන්‍ය වොට් 1000 කියන එක ඒතකොට ඔයාලා දන්නවද වොට් 1000 කියන්නේ කිලෝ වොට් එකක්. සාමාන්‍ය ඔයගොල්ලන් ගෙදර තියෙනවනේ ඉස්තර ඉලෙක්ට්‍රිසිටි බෝ මේ මීටරේ ඒක කියන්නේ කිලෝවොට් ගානින්. ඉතින් කිලෝවොට් එකක් කියන්නේ වොට් 1000. හරිද? ඉතින් ඔයාලට මේක බෙදන්න උදාහේ. 1000 බෙදුවට පස්සේ ඔයාලට පේනවා ඇති 18යි කිලෝවොට්. ඒ කියන්නේ ඒකක 18ක් ඒකක 18ක් යන ඔයාලා දවසකට පැය දෙක ගානේ
මේ වගේ PC එකක් use කරොත්. ඉතින් ඕකල හිතනකො දැන් ඕකලෙන් ගෙදර ෆ්‍රිජ් එක ඒකල දැන් හිතනකොල ගෙදර ෆ්‍රිජ් එක තියෙනවා. ෆ්‍රිජ් එකට යනවා සාමාන්‍ය තේ ෆ්‍රිජ් එක චොරෝනේ. නෝමල් ඕකලෙන් ගෙදර විදුලි බිල එනවා කියලා හිතමුකෝ කිලෝවොට් 60ක් මම දන්නේ නැහැ අපේ ගෙදර තියෙන දේවල් මම කැල්කියුලේට් කරා. කිලෝවොට් 60ක් එනවා කියමු. හරි කිලෝවොට් 60ක් එනවා. කිලෝවොට් 60යි මේ 18 එකතු කරන්න. කිලෝවොට් කියන්නේ තේ එක කියන්නේ එකයි හොඳේ. එතකොට ඔයාලට එනවා 78. හරිද? හිත 78යි. ඊට පස්සේ ඔයාලා මෙහෙම ඊට පස්සේ දැන් හිතන්නකෝ. ඔයාලා දන්න සාමාන්‍ය ලයිට් බිල හදනකොට පළවෙනි එකක 50ට රුපියල් මෙච්චරයි. ඊට පස්සේ එතන ඉඳන් එකක වලට තමයි වැඩි වෙන්නේ. දැන් හිතන්න පළවෙනි සාමාන්‍ය මම දන්න විදිහට පළවෙනි එකක 70ට දැන් මම හිතන්නේ ගාන හදන්නේ. පළවෙනි එකක 70ට හදනම මට හරි ගානවද කියන්නේ. කොහොමhari ඒ විදිහට තමයි ගාන හදන්නේ. ඉතින් කොහොම හරි සම්පූර්ණ ඔයගොල්ලෝ normal මේ වගේ power supply use කරා මේ වගේ ගානක් යනවා. ඔයාලා gaming power supply use කරනවා වගේම සාමාන්‍ය ඔන්න හිතන්නකෝ. මේක වෙනස් වෙන දේවල් තමයි පළවෙනි දේ තමයි ඔයාලා මේ වගේ power supply නැතු graphic card එක use කරනවා නම් කොහොමත් මේ ගාන එනවා. VG එකක් වගේ use කරන්නේ නැත්නම් මීටරි කොහොම ගොඩක් ගන්නවද මෙන්න. හිතන්නකෝ දැන් ඔයාලා ගෙදර PC එකේ ඔන්න ද හිතන්නකෝ GTX 660 card එකක් GT 660 කාඩ් එකක අවුයි වොට් 600 පහ ප්ලේවි තියෙනවා. එතකොට කොහොමද ඉතින් මේක වොට් 600 මේ වැඩ ගන්න ඕනේ? මොකද VG එකට අනිවාර්ය කරන්ට් එකයි. එතකොට ඉතින් ඔයාලට හිතන්න වොට් 600ක් කියන්නේ පැයකට වොට් 600 ගානේ පැය දෙකට වොට් 1200යි. හරිද? පැය දෙකට. ඊට පස්සේ දවස් 30ට නිසානේ ගාන හදන්න. එතකොට දවස් 30න් ගුණ කරලා බලන්න. 12 + 3 = 48යි. එතකොට අගට බිංදු දෙකක් දාලා මේක ඊට පස්සේ ආයි 1000 බෙදලා බලන්න. එතකොට ඔයාලට එනවා ඒකක 48ක්. ඊටනවනේ. මේකෙන් දවසට පැය දෙක ගන්න. හරිද? ඉතින් මේ 8යි ගත්තට පස්සේ ඔහොම තමයි ගාන හැදෙන්නේ. ඉතින් මේ 48යි සාමාන්‍ය වල ඇතර 60ක් එනවනම් 8යි 8 * 10යි කිලෝ. ඉතින් සාමාන්‍ය කිලෝවොට් 108ක් එනවා කියන්නේ ගෙදරකට සාමාන්‍ය රුපියල් මේ වෙදි රුපියල් 3400ක් විතර එනවා බිල. 3000 ඔව් 3400කට බිල එනවා. සාමාන්‍ය වොට් 70ක් කියන රුපියල් 1500. ඉතින් 1500කට ඉතින් සෝ හිතන්නේ 1500 බෙදන්න ඊට පස්සේ දවස් 30. රුපියල් 50. දවසකට රුපියල් 50 ගානේ ඔයගොල්ලෝ ගේම් ගහනවා නම් අඩු බදට රුපියල් 50 ගානේ එකතු කරොත් මේ වට පුළුවන් ගෙදර බිල ගෙවා ගන්න. හරිම ලේසි. ඉතින් ඔක තමයි මම අද කියලා දෙන්න ආයේ වීඩියෝ එකේ. ඉතින් මේ ඔකල් මේ වීඩියෝ එක හිතන්න වීඩියෝ හොඳ නැහැ තවත් ඔයාලට බලන්න ෂෙයා කරන්න මතක් කරන්න එපා. තව තමයි දැන් අලුත් වෙන තැන සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙනවා මතක් කරන්න එපා. මේ වීඩියෝ හොඳ නැහැ ලයික් එකක් දාලා තවත් ඔයාලට බලන්න ෂෙයා කරන්න මතක් කරන්න එපා. එහෙනම් ඉතින් හැමතත් අලුත් වීඩියෝ එකකින් තව ඔයාලට සුබ දවසක්.